මංස මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් කෙටි ප්‍රශ්නයක්. පරදත්ත උපජීවී කියන එක පැහැදිලි කරන්න පුළුවන්? අනුන් දෙන පිනෙන් යැපෙන පරදත්තූප ජීවීන්. පර කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙන. දැන් ඔය භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට, රූපී අරූපී බ්‍රහ්මයන්ට, බොහෝ තිරිසන් සත්තුන්ටත් පිනක් කරගන්න බෑ. ඒගොල්ල විපාක අවස්ථාවක් ගෙවන්නේ. ඉතින් ඒක නිසා මනුස්සයන්ට විතරයි පින්කමක් කරලා ඒ පරදත් උපජීවීන්ට පින් අනුමෝදන් කරන්න, පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න පුළුවන්. එහෙම. ඉතින් ඒක නිසා ඔබේ කවුරු හරි ඥාතියෙක් මියපරලොව ගියාම ඒ මියපරලොව ගිය ඥාතියා භූතයෙක් වෙලා, පිරේතයෙක් වෙලා ඉපදුනා නම් ඒ අය පරදත් උපජීවීන් හැටියට අනුන් දෙන පිනෙන් යැපෙන අය හැටියටයි ඉන්නේ. එයට පින්කමක් කරගන්න බෑ. එයට කුසලයක් කොහොමත් තේරුම් ගන්න බෑ, කරගන්න බෑ. ඒ නිසා ඒ අපේ අතීතයේ සියලු ඥාතීන් කොහේ හරි භූතයෝ, පෙරේතයෝ, දෙවිදේවතාවෝ වුණා නම් ඒ අය සියලු දෙනා පරලත් උපජීවීන්, අනුන් දෙන පිනෙන් යැපෙන අය. ඒ අයට කැපකොට පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. එහෙමයි. ඒක අපේ යුතුකමක් වගකීමක් වගේම අපි ණයෙන් මිදී නිදහස් වන යහපත් ක්‍රියාව. එහෙමයි, වැටහුණා. දෙවෙනි ප්‍රශ්නේ මට කලක ඉඳන්ම තිබුණු ප්‍රශ්නයක්. අරියතුන් වහන්ස මේ කාලයක ඉඳන් කියවලා මේ ධර්මය ගවේෂණය කරමින් සිටින නිසා දැන් ඔබ වහන්සේගේ දේශනා කීපයක් මීට කලිනුත් ඇහුවා. එතකොට ඔබ වහන්සේ නිතරම මේ මනෝකාය පිළිබඳව, මනෝමයකාය, මනෝකාය කියලා වචනයක් නැහැ බුද්ධ දේශනාවේ තියෙන මනෝමය. දැන් මේක යම් කිසි දෙයක් ලීයෙන් හැදුවනම් දැවමය, රත්තරන් වලින් හැදුවනම් රන්මය, යකඩෙන් හැදුවනම් යකඩ මය කියලා කියන්නේ. එතකොට ශිලාමය, මනෝමය, මේ මය කියන්නේ මනෝමය කාය. මේක මේ කොහෙවත් තියෙන දෙයක් නෙමේ, ඒක මනෝමය කාය. ඒකයි මනෝමය කාය කියන්නේ. අපි ගාව තියෙන ක්‍රියාකාරකම් වල එකතුවක්. මනෝමයකයක් හැම කෙනෙකුටම තියෙනවා. මට තියෙන ගැටලුව දැන් අපි සංකත ගැන ඉගෙනගෙන තියෙනවා. එතකොට අසංකත ධාතුව නිවනයි කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ එතනින් දැන් මනෝමය කායක් ගැන කතා කරද්දි මේක කොයි පැත්තටද වැටෙන්නේ? මේක සංකතයක්ද? එතකොට මොකද අපි දැන් ඔය සංකතා සංකතයි, මනෝමය කායයි, රූපකායයි, කර්ජකායයි, චිත්තජකායයි කලවම් කරගන්න එපා. එහෙම අපි සංකාරයක් කළා, සංකතයක් හැදුවොත්, අනුසය හැටියට යමක් අලුතෙන් උපදවා ගත්තොත් ආසය හැටියට තැන්පත් වෙන්නේ මනෝමය කාය තුල. තේරුණාද? එහෙම. එතකොට සංකාර කරලා සංකතයක් හදාගත්තොත් අනුසය හැටියට, ආසය හැටියට තැන්පත් වෙන්නේ මනෝමය කාය තුල. එතකොට මනෝමය කාය කිලුටු වෙනවා අර සංකතයෙන් අනුසය ඉපදවා ගත්තාම. ආසය හැටියට, කාමාසය හැටියට තැන්පත් වෙනවා. එක්ක දිට්ඨාසය හැටියට ක්‍රියාත්මක වෙනවා. භවආසය හැටියට, අවිද්‍යාසය හැටියට තැන්පත් වෙන්නේ මනෝමය කාය තුල. එතකොට අර සංකත කරන එකයි අසංකතයි එක. අසංකත නැත්නම් අසංකත නම් අනුසය උපදින්න මනෝමය කාය තුල යමක් එකතු වෙන්න මනෝමය කාය පිරිසිදු වෙනවා. එතකොට අර අසංකත ධර්ම නිවන, සංකත ධර්ම පැවත. ඒකයි. එතකොට මේ දෙක පටලවා ගන්න එපා. මේ ඔබේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ස්වභාවයෙන්ම රූපකායක්, එහෙම නැත්නම් කර්ජකායක් තියෙනවා, මනෝමය කායක් තියෙනවා, චිත්තේ කායක් තියෙනවා. ඔබ ඔය ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කළා සංකාර, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කළොත් අනුසය උපදිනවා. ආසය හැටියට තැන්පත් වෙලා අර මනෝමය කාය කිලුටු වෙනවා. සංකාර විසංකාර කළොත් අනුසය උපදින්නේ මනෝමය කාය පිරිසිදු වෙනවා. එතකොට මනෝමය කාය පිරිසිදු කර ගැනීමයි අජ්ජත්තික පාරිශුද්ධතාවයයි නිවන. අර මනෝමය කාය කිලුටු වීමයි පැවැත්ම.
අරියතුන් වහන්ස මට තවම තියෙන ගැටලුව තමයි දැන් මනෝමය කාය කියන හෙද්දි ඇත්ත නැත කියන එකේ ඇත්ත කියලා දෙයක් වගේ ඇහෙනවා ඒකට තව මොකද්ද ඔව් බුද්ධ දේශනාවේ තියෙනවා අත්ති නැත්ති සන්තං අත්ති අසන්තං නැත්ති මේ ඇත්ත නැත කියන එක මනෝමය බුද්ධ දේශනාවේ තියෙන සන්තං අත්ති අසන්තං නැත්ති මේක තමයි සිංහලට පරිවර්තනය කරනකොට වැරදි විදිහට ඇත නැත බුදුහාමුදුරුවෝ මේ ඇත නැත කියලා දෙයක් නැහැ මේක දැන් මේ වේගෙන් ගඟක් වගේ ගලාගෙන යන එකක් ඇත නැත කියලා අපිට කියන්න තැනක් නැහැ අපිට පවත්තන්න නවත්තන්න බෑ කිසිම දෙයක් මේක වෙලාව එක තප්පරෙන් තප්පරේම වෙලාව කරගෙනවන නම් ලෝකේ කරගෙනවන නම් බ්‍රහ්මණය වෙනවන නම් අපිට නවත්තන්න බෑ ඇත කියලා දෙයකුත් නැත කියලා දෙයකුත් නැහැ නමුත් සන්තං අත්ති වෙනවා අසන්තං නැති වෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. එහෙමයි. වහන්සේට දීර්ඝාසන. ඔය ඇත නැත කියන එක වැරදි. අත්ති නැති කියන එක සන්තං අත්ති අසන්තං නැති කිව්වොත් හරි. මේ සං පාවිච්චි කළා කියන උන් සන්තං අත්ති අසන්තං නැති. දැන් ඉස්සරහට මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ මේ ඔක්කොම විග්‍රහ කරනවා. එහෙමයි. වහන්සේට දීර්ඝාසන.